පොපිමලෙන් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් ලෙස අබින් හඳුන්වන්න පුළුවන්. 19 වන සියවසේදී අබින් ඉතා ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයක් වූ නිසා එකල අබින් නිෂ්පාදනය කරන ප්‍රධානම රට වුණේ ඉන්දියාවයි. ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වීමත් සමගම අබින් නිෂ්පාදනය බ්‍රිතාන්‍යයන් අතර පත්වනවා. බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධානම අබින් වෙළඳපොළ වූයේ චීනයයි. චීනය සහ බ්‍රිතාන්‍ය අතර ඇති වූ පළමු යුද්ධය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පළමු වන අබින් යුද්ධය ලෙසයි. චීනයට බාධාවකින් තොරව අබින් විකිණීම සඳහා බ්‍රිතාන්‍යයට තිබුණු අවශ්‍යතාව මෙම යුද්ධය ඇතිවීමට මූලික හේතුව වනවා. මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුද්ධවලින් සාර්ථකම වගේම අපකීර්තිමත්ම යුද්ධයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානය තෙක්. චීනයේ 18 වන සියවස එළඹෙද්දී සංගුත රටක් වූ අතර බටහිර රටවල් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වූයේ ගුවන්ජෝ හෙවත් කැන්ටන් නගරය ආශ්‍රිතව වරායන් වලින් පමණයි. එසේම වෙනත් වරායන් වලට ඒ සඳහා අවසර හිමිවන්නේද නැහැ. 1757 ප්ලෑසි සටනින් පසුව ඉන්දියාවේ බෙංගාලය බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලනයට නතු වූ අතර ප්‍රදේශයේ අබින් නිෂ්පාදනයත් මෙම වෙළඳ සමාගමේ පාලනයට යටත් වනවා. 1833 වනතුරුම අබින් වෙළඳාම පිළිබඳ මෙම සමාගම ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. මේ කාලයේදී බ්‍රිතාන්‍ය තුල තේ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවන අතර තේ වැඩියෙන්ම සපයනු ලැබුවේ චීනය විසින්. මේ අනුව චීනය සහ බ්‍රිතාන්‍ය අතර විශාල වෙළඳ පරතරයක් ඇතිවනවා. තේ සඳහා වැයවන විදේශ විනිමය සපයා ගැනීම බ්‍රිතාන්‍යයන්ට විශාල ප්‍රශ්නයක් වූ අතර මීට විසඳුම ලෙස ඔවුන් දකින්නේ අබින් මත්ද්‍රව්‍යයයි. නමුත් ප්‍රශ්නය වුණේ චීන අධිරාජ්‍යය අබින් එරටන ආනයනය පිළිබඳව නොසතුටින් පසුවීමයි. අබින් වලට ඇබ්බැහිවීමෙන් චීන දුර්වල වන බවත් අබින් ගෙනීම අධිරාජ්‍ය දුර්වල කිරීමට කරන උපක්‍රමයක් බවත් චීන පාලක පැලැන්තිය විශ්වාස කරනවා. මේ අනුව ඔවුන් චීනයට අබින් ගෙනීම තහනම් කළ අතර යම්කිසි රටක හෝ වෙළඳ සමාගමක සතු නෞකාවක අබින් ගෙනා බව ඔප්පුවහොත් අදාළ පාර්ශවය සමග වෙළඳ ගනුදෙනු පවා නවතා දැමීමේ තර්ජනයක් චීනයෙන් එල්ලවනවා. පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමද මෙම තර්ජනයට මුහුණ දුන් අතර එයට හේතුව වූයේ ඔවුන් පෞද්ගලික නැව්වලට අබින් විකිණීම නිසායි. නමුත් චීන බලධාරීන්ට අබින් ගෙන යන නැව් හසු වූවත් ඒවා සමාගමට අයත් නොවන පෞද්ගලික නෞකා නිසා සමාගමට තම ඇඟ බේරා ගැනීමට හැකි වෙනවා. මේ අතර වාරයේදී වෙරළාසන්නේ තිබූ නැව්වල සිට අබින් ගොඩබිමට ගෙන යාමට චීන ජාවාරම්කරුවන්ට අයත් බෝට්ටු භාවිතා කළ අතර ඔවුන් කැන්ටන් වරාය වෙනුවට වෙනත් ස්ථානයන්ගෙන් අබින් ගොඩබා බෙදා හැරීම සිදු කරනවා. චීන අධිරාජ්‍යයද මුලදී මේ ජාවාරම බරපතල ලෙස මර්ධනය කිරීමට උත්සාහ නොකළ අතර චීන ජාතික අබින් ජාවාරම්කරුවන් බටහිර ජාතිකයන්ට ගෙවීම සිදු කරේ රිදියෙන් වූ නිසා බටහිර ජාතිකයන් වඩා වැඩියෙන් තේ සහ වෙනත් චීන භාණ්ඩ මිලට ගත් අතර එය චීන රජයට මූල්‍යමය වාසියක් අත්කර දෙනවා. කල්යාමේදී චීන ජාතිකයන් වැඩි වැඩියෙන් අබින් වලට ඇබ්බැහිවීම සමාජීය ප්‍රශ්නයක් බවට පත්වනවා. මේ අතර වාරේ කැන්ටන් නගරයට එන නෞකාවලද අබින් ගෙනවිත් ඒවා විකිණීමට වෙළෙන්දන් ක්‍රියා කරනවා. ප්‍රාදේශීය නිලධාරීන් දූෂිත වීම නිසා ජාවාරම් කරුවන්ට මේ වඩාත් පහසු කළ අතර මෙයට යම් පියවරක් ගත යුතුයයි අවසානයේ චීනය තීරණය කරනවා. මේ අනුව 1839 චීන අධිරාජ්‍යය විසින් අබින් වෙළඳාම පාලනය කිරීම සඳහා ලින් සේෂූ නම් නිලධාරියාට කැන්ටනේ පාලන කටයුතු බාර දෙනවා. ඔහු ඉන් පෙර හුනාන් සහ හුබේ ආදී ප්‍රදේශයන්වල අබින් ජාවාරම වැළැක්වීමට ගත් පියවරයන් නිසා අධිරාජ්‍යය තුල නමක් දිනාගෙන සිටි පුද්ගලෙක් ලිං සේෂු කැන්ටන් වෙත පැමිණියේ 1839 වර්ෂයේදී. ලිං සේෂු වික්ටෝරියා රැජින වෙත විවෘත ලිපියක් ලියමින් ප්‍රශ්න කළේ චීනය විසින් බ්‍රිතාන්‍යයට තේ පෝසිලන් වැනි වටිනා භාණ්ඩ ලබා දෙද්දී බ්‍රිතාන්‍යයන් විසින් චීනයට විෂ සැපයීම කොතරම් සදාචාරාත්මකද යන්නයි. ඔහු චීන ජාතික අබින් වෙළෙන්දන් 1700ක් පමණ අත්අඩංගුවට ගත් අතර බටහිර වෙළඳ සමාගම් සතු අබින් තේ වෙනුවට හුවමාරු කර ගැනීමට උත්සාහ කරනවා. එය අසාර්ථක වූ තැන කැන්ටන් වල විදෙස් වෙළඳුන් රැදී සිටි ප්‍රදේශයකට කඩා වැදී අබින් ටොන් 1200ක් පමණ රාජසන්තක කර 1839 ජූනි මාසයේදී ලිං සේෂූ විසින් එම තොග හුණු සහ ලුණු සමග මිශ්‍ර කොට පර්ල් නදියට විසිකර දමනවා. තවද මෙම මෙහෙයුමේදී චීන පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කළ බටහිර ජාතිකයන්ව තමන්ට භාර දෙන ලෙස ලිං සේෂූ ඉල්ලා සිටියත් බ්‍රිතාන්‍යයන් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී
බ්‍රිතාන්‍යයන් සිදු කළේ කැන්ටන් වලින් ඉවත්ව චීනයට එරෙහිව වෙළඳ සම්බාධකයක් පැනවීමයි. චීනයට බටහිර රටවල් සමග වෙළඳාම අහිමිවීමෙන් වන හානිය බරපතල වනු ඇතැයි බ්‍රිතාන්‍යයන් අදහස් කළ අතර අනෙක් අතට වෙළඳාම පිළිබඳව විශේෂ ඇල්මක් නොදැක් වූ කොන්ෆියුසියානු චීන නිලධාරීන් විශ්වාස කළේ බ්‍රිතාන්‍ය තුළද වෙළඳ ප්‍රජාව රාජ්‍ය පාලනයේදී එතරම් ප්‍රමුඛ නොවන බවයි. මේ නිසා වෙළඳ අර්බුදයක් හේතුවෙන් යුද්ධයක් සඳහා බ්‍රිතාන්‍යයන් මැදිහත් නොවනු ඇතැයි චීනයේ පාලකයන් විශ්වාස කරනවා. මේ අනුව විදෙස් නෞකා චීනය සමග වෙළඳාම නවතා දමනවා. නමුත් ඇතැම් වෙළඳ නැව්වලට එම සම්බාධක බිඳ දමා වෙළඳාම සිදු කිරීමට අවශ්‍ය වෙනවා. මේ අතර 1939 නොවැම්බර් 3 වනදා රෝයල් සැක්සන් නම් වෙළඳ නෞකාව කැන්ටන් වෙත ගමන් කිරීමට උත්සාහ කළ අතර බ්‍රිතාන්‍ය නාවික හමුදාව එම නැවට අනතුරු ඇඟවීමට වෙඩි තබනවා. එහිදී චීන නෞකා එහි ආරක්ෂාවට පැමිණෙන අතර බ්‍රිතාන්‍ය නැව් සහ චීන යුද නැව් අතර එහිදී සටනක් ඇතිවනවා. මෙය පළමුවන 2NP සටන නමින් හඳුන්වන අතර එම සටනේදී චීන නැව් 4ක් විනාශ වනවා. කෙසේ වෙතත් අබින් වෙළඳාම වැනි කරුණක් සම්බන්ධයෙන් යුද වැදීම කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශාල විරෝධයක් පැන නැගී තිබුණු අතර මෙල්බන් සාමිගේ රජයට එරෙහිව ටොරී සහ ලිබරල් දේශපාලකයන් පෙළ ගැසෙනවා. 1840 අප්‍රේල් මාසයේ මුලදී රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් වූ අතර ඒ ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වනවා. කෙසේ නමුත් මේ යුද්ධය සඳහා මුදල් සම්මත කිරීමට පාර්ලිමේන්තුව පහසුවෙන් එකඟ කර ගැනීමට නොහැකි වන අතර අවසානයේදී එම උත්සාහය සාර්ථක වන්නේ 1840 ජූලි මාසයේදී. ඒ වන විටත් චීනයේ යුද තත්ත්වය ඉතා බරපතල තත්ත්වයකට පත් වී තිබුණා. 1840 ජූනි මාසයේදී අමතර බ්‍රිතාන්‍ය හමුදා කැන්ටන් ප්‍රදේශයට ළඟාවන අතර එම වසරේ ජූලි 5 වනදා ඔවුන් චෞෂාන් දිවයිනේ ඩිංගායි වරාය අල්ලාගත් අතර එය මීළඟ පෙහාර සඳහා මූලස්ථානයේ බවට පත්වනවා. ඉන් පසු එක් හමුදා කාණ්ඩයක් පර්ල් නදිය අසල මෙහෙයුම්වල නිරත වන විට තවත් නෞකා කණ්ඩායමක් උතුරු දෙසට ගමන් කරනවා. 1941 වසරේ බරපතල සටන් ගණනාවකින් පසු ජනවාරි 7 වනදා සිදු වූ දෙවන 2NP සටනින් චීනය නැවතත් පරාජය වනවා. එයින් පසු බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත චාල්ස් එලියට් සහ චීන නියෝජිත චීෂාන් ජනවාරි 20 වනදා 2NP ප්‍රඥාප්තිය අත්සන් කළ අතර හොංකොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දීමට එම ප්‍රඥාප්තියෙන් යෝජනා කරනවා. නමුත් මෙම ප්‍රඥාප්තිය දෙරටේම මධ්‍යම රජයන් විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට අත්සන් කළ නිලධාරීන් දෙදෙනාම ඔවුන්ගේ තනතුරු වලින් පහකර දමනවා. බ්‍රිතාන්‍යයේ නවීන නෞකා හමුවේ චීන නාවික හමුදා සහ වෙර්ළබඩ බලකොටු පරාජයට පත්වනවා. මේ අනුව 1842 යුද්ධය අවසන් වූයේ චීනය අන්ත පරාජයකට පත්වෙමින්. 1842 අගෝස්තු 29 වනදා නැංකින් ගිවිසුම අත්සන් කිරීමත් සමග යුද්ධය නිමාවනවා. නැංකින් ගිවිසුම අනුව හොංකොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දුන් අතර වෙළඳාම සඳහා වරායන් 5ක් විවෘත කිරීමට චීනය එකඟ වනවා. මේ සමගම චීනයට අබින් සැපයීම බ්‍රිතාන්‍යයන්ට වඩාත් පහසු වූ නිසා අබින්වලට ඇබ්බැහි වූ චීන ජාතිකයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යනවා. මෙම යුද්ධයේ තවත් ප්‍රතිඵලයක් වූයේ චීන අධිරාජ්‍ය හමුදාමය වශයෙන් කෙතරම් දුර්වලදැයි අනාවරණය වීමයි. මෙම අනාවරණයෙන් චීනයට තවත් ගැටලු දෙකක් නිර්මාණය වනවා. ඉන් පළමුවෙන්න නම් විවිධ බටහිර රටවල් හමුදාමය තර්ජනය කිරීම මගින් චීනයෙන් විවිධ සහන ලබා ගැනීමයි. බටහිරින් එන මෙම බලපෑම්වලට මුහුණ දීමට චීනයට පහසු වන්නේ නැහැ. මෙවන් ගිවිසුම් චීන ජාතිකයන් විසින් අසමාන ගිවිසුම් යයි හඳුන්වන අතර නැන්කින් ගිවිසුම එවැනි ගිවිසුම් අතරින් පළමුවැනි ගිවිසුම බව සඳහන් වනවා. චීනය අබින් යුද්ධයෙන් පසු එළඹුණ සමය තුළ එරට ස්වෛරීත්වය අමුඅමුවේ උල්ලංඝනය වනවා. 1949 වසරේදී චීනය තුළ කොමියුනිස්ට් රජයක් බිහිවන තුරුම චීනයේ ස්වෛරී භාවය තර්ජනයට පත්ව තිබුණා. ඒ හෙයින් 1842 සහ 1949 කාලය ඔවුන් හඳුන්වන්නේ ලැජ්ජා සහගත සතවර්ෂය ලෙසයි. චීන අධිරාජ්‍ය දුර්වල බව හෙළිවීමේ අනෙක් ගැටලුව වූයේ සුදේශීය වශයෙන් එම පාලනයට අප්‍රසාදය පළ කළ පිරිස් ඊට එරෙහිව නැගී සිටීමයි. මීට පෙර අධිරාජ්‍යයේ හමුදාවලට එරෙහිව කැරලි ගැසීමට ජනතාව පෙළඹුණේ ඉතාම අඩුවෙන්. නමුත් එය පළමු අබින් යුද්ධයෙන් පසු වෙනස් වනවා.
එයින් වසර කිහිපයක් තුල චීනය තුල ටයිපින් කැරල නම් දරුණු සිවිල් යුද්ධයක් ඇතිවීමට අබින් යුද්ධයේ බලපානවා. මධ්‍යම රජය දුර්වල වීමට කැරලි බලපෑ අතර එවිට බටහිර රටවල්වලට පහසුවෙන්ම මධ්‍යම රජය නැටවීමටද අවස්ථාව ලැබෙනවා. මීළඟ සියවසක පමණ කාලය මුළුල්ලේ චීනය යනු පෙනුමට දැවැන්ත වූද අභ්‍යන්තරිකව කැඩී බිඳී ගියා වූද රාජ්‍යයක් බවට පත්වනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි බ්‍රිතාන්‍ය සහ චීනය අතර පළමු අබින් යුද්ධය ඇති වුණේ. මෙම යුද්ධය මෙතනින් අවසන් වන්නේ නැහැ. වීඩියෝව අනවශ්‍ය විදියට දිග්ගැසෙන හින්දා පළමු අබින් යුද්ධයෙන් අපි මේ වීඩියෝව මෙතනින් අවසන් කරනවා. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය එක්ව නැවතත් චීනයට එරෙහිව දියත් කළ දෙවන අබින් යුද්ධය ගැනත් ඔයාට දැනගන්න කැමති නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් ලබා ගත්තා නම් ඒ දැනුම තවත් අය අතරේ බෙදා ගන්න, මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරන්න. ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්නත් පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝවක් සමගින් හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. Thank you.